මේ ගීතේ අවසාන කොටස කියන්නම්. ගායනා කරන නෙවෙයි. අනුන් කරන දේ විවේචනය කර කර ඉන්නවට වඩා තමන් දන්න දේ හරියට කරපන් කියලා කියහඬා. තමන් දන්න දේ හරියට කරපන් කියලා කියහඬා. මේ පාඩම අතිගරු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් බලපානවා. මෙහෙම හිනාවෙන්නේ. මේ පාඩම ගරු අගමැති මෝදි මහත්මයාටත් ඉන්දියාවේ බලපානවා. තමන් දන්න දේ හරියට කරපන් කියලා කියහඬා. අවුරුදු 70ක ඛේදවාචකය විශ්ලේෂණය කිරීමේදී මා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කිව යුතු දේ නම් තමන් දන්න දේ හරියට කළා නම් අවුරුදු 70ක ඉතිහාසයේ නිදහස සමරන අපි මීට වඩා වෙනස් විදිහකට සමරන්නේ. ඒ නිසා මේ ගීතය මම තෝරාගත්තේ උපන් සහ නූපන් අය වෙනුවෙන්. මම කැමතියි ඔබේ විග්‍රහය තුළ ඔබේ සුවිශේෂී හැකියාව යම් යම් තැන්වල මතු කරගන්න, මේ වැඩසටහන ආලෝකමත් කරගන්න. ඒ කියපු දේවල් වලින් කොටසක් ඔබ කියන්නකෝ, ඔබ කැමති වෙනත් දේශපාලන හඬකින්. හොඳයි. දැන් මේ ගැන අපි ගිහිල්ලා නීති විශාරදයකට කිව්වොත් මේම ප්‍රශ්නයක් තියෙනවා, මේම විලසින ගුණරත්න මෙහෙම කියනවා, ප්‍රදීප්සුල මහත්මයා මෙහෙම කියනවා, ඒ ගැන ඔබතුමා මොකද්ද කියන්නේ කියලා. ඒකේ මේ ගැන අපි කොමිෂමක් පත් කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි රජය මේ කොමිෂම පත් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ, ඒ කොමිෂමෙන් අපි බලාපොරොත්තු ඉෂ්ටවන්නේ නැතිනම් අපි තවත් කොමිෂමක් පත් කරනවා, ඒ ගැන කටයුතු කරන්න. ඒ ආකාරයෙන් කොමිෂම රාශිය පත් කිරීමෙන් අපි බලාපොරොත්තු වන්නේ සියලුම ජනතාව කොමිෂන් වල ඉන්නකොට පැමිණිලි කරන්න ජනතාවක් හිතවන්නේ නැහැ. මම වරක් එක උත්සවයකදී මේ ගීතයක් ගීත ගායනා කරන අතිගරු ජනාධිපති ජයා ජලනිතුමා හිටියා. ඒ වෙලාවේ මේ කැමති ගීතයක් තියෙනවද කියලා අහන්න, දැන් ගන්න බයයි කට්ටිය ළඟට. ඊට පස්සේ මේ මට පොඩි වාසනා ගුණයක් තිබුණා. මම හෝටල් ව්‍යාපාරේ ඉන්නකොට එතුමා නිවාඩුවට එනවා මේ බයික් කරලා රන්වැල් හෝටල්. මම එතන එහේ කළමනාකාරයේ හිටියේ. පස්සේ එතුමා ළඟට ගිහිල්ලා මං ඇහුවා, යුවර් එක්සලෙන්සි, ඔබතුමා කැමති ගීතයක් තියෙනවා නම් වෙලා ගායනා කරයි. ලක පාටම දැන් උන්නම කියනකොට ළඟ හිටිය කෙනා කිව්වා, අපි ඔක්කොම රජවරු කියන්නේ, අපි ඔක්කොම රජවරු කියන්නේ කියන්නේ. කොහොමද එතුමා කිව්වා, අපි ඔක්කොම රජවරු වුණත් කවුද රට පාලනය කරන්නේ? ඒතර මට මතක් වුණා එතුමාගේ පෙන්ෂන් එක වැඩි කරා කියලා චෝදනා කරනකොට එතුමා කිව්වා, ජනාධිපතිවරු ඉන්න එකනයි උන්හාගේ විශ්‍රාම වැටුපාරි පරිහරි වැඩි කළාම ඒක රටට එච්චර දැනෙන්නේ නැහැ කියලා කිව්වා. ඉතින් මේ ඔය වගේම එක දවසක මම නිතර පාර්ලිමේන්තු බලන්න යන දවස්වල මේක එතුමාට නම් මතකත්ද සිද්ධිය. මේ අධ්‍යාපනය පිළිබඳ අලුත් පනතක් ගෙන වෙලා. අපි අධ්‍යාපනය කියන එක මම නම් වර්ග කරන්නේ උදේ පාන්දර පහට ඉස්කෝලේ යන ළමයා අරන් යන බෑග් එක බරයි අම්මටත් වැඩිය. මේක තමයි මම දකින්නේ. ඒ නිසා ඒ ගිය වෙලාවේ දැන් ලොකු කලබලයක් වෙන වෙලාවේ විජිම ලොකු බණ්ඩාර කතානායක එතුමා හිටියේ. එතුමා දන්නවා මේක, එතුමා මට අන කාලා මේ අවල ආහාරය ගන්න වෙලාවෙත් කිව්වා. එතුමා කිව්වා, දැන් මේ අදාළ ඇමතිතුමා නැතිලා මේ ප්‍රශ්නේ අහන්න පාකෝ. දැන් මේ සභාවේ ගැලරියේ පාසල් සිටුවේ ඉන්නවා මේ ආකාරයේ කුණුහරප කියන්න, මේ ආකාරයේ හැදෙන්නට බෑනෝ. දැන් මේක අන්තෝදට අබයිදට කිව වාගේ අතුලත් ගැට පිටත් ගැට ගැට ඔසරත් ගැට. මේ කරුණාකරලා සෙන්කොලේ ගිනි විත්ත බඩ මගුලක් කොන්නවද මන්ද? ඊපස්සේ එතුමා මගෙන් අහනවා මේක රූපණි නායිකාවකත් ගියා මගේ නාට්‍ය බලන්න ඇවිල්ලා, ෆිල්සන් අයියෝ මේ මගුලේ කතාව කිව්වේ? මම ඔබතුමා කිව්වනේ ඒක ඇහුණාද? මං ඉත හිමින් කිව්වේ. මං හිමින් නෑ කිව්වා.